අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය පාර්ලිමේන්තුවට රජය ආයතනවල දුරකථන බිල 125කින් අඩු කරයි මාසකට ලීටර් 5කින් ඉන්ධන දීමනාවත් අඩු කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විශ්‍රාම වැටුප් ලැබීමේ කාලය වසර 10ක් දක්වා දීර්ඝ කරයි. රජයේ නිලධාරින්ගේ විශ්‍රාම යාමේ කාලය අවුරුදු 65 දක්වා ඉහළට. විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ලබන වසරේ ජනවාරි මාස සිට ගුවන් විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීමේදී විවෘත වෙන්දේසි ක්‍රමයක්. මන්ත්‍රීවරයෙකුට සිය කොට්ටාෂයට අමතරව රුපියල් මිලියන 5ක්, දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළට. එන්නත් ඉලක්ක සපුරාගත් ශ්‍රී ලංකාව අද හඳුන්වන්නේ වැක්සිනේටඩ් නේෂන් ඉන් ද ඒෂියා ලෙසයි. අද අයවැය සෝමාලියාවේ අයවැයක්. සජිත් ගෙන් චෝදනා. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස තව දුරටත් වසා දැමේ. යුගදනවි බලාගාරයේ පෙත් සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස නීතිපති ඉල්ලයි. පොහොර නැව සම්බන්ධයෙන් සංදේශයක් බහර දීමට වෘත්තීය සමිතී චීන තානාපති කාර්යාලයට සංදේශයේ බහර ගැනීමට කිසිදු නිලධාරියෙක් නැහැ. මුතුරාජවෙල ජනතාවගේ ඉඩම් පවරා ගන්නේ නැහැ. රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා කියයි. කොවිඩ් නව රැල්ලක් ගැන විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි. මොනම හේතුවක් නිසාවත් පාසල් වසා දමන්නේ නැහැ. අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. රට වර්තමානයේ අභියෝග රැසකට මුහුණ දී සිටිනවා. රටක් ජනතාවත් මේ අභියෝග වලින් ජයග්‍රහණය කරා ගෙන යන්නට රජයට පැවරී ඇත්තේ විශාල කාර්යභාරයක්. විශ්වාසය බලාපොරොත්තු හා යෝජනා රැසක් පදනම් කරගත් වත්මන් රජයේ අයවැය අද ජනතාව හමුවේ ඉදිරිපත් කෙරුණා. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 76 වන අයවැයයි. පෞතින කොවිඩ් වසංගතය ඇතුළු අභියෝග හමුවේ රටට ලැබීමට තිබූ ආදායම් අහිමි වී ඇති බවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. නිෂ්පාදන ආර්ථිකය වෙත වැඩි අවධානයක් යොමු කළ රටවල් වලට ඇති වූ බලපෑමට වඩා බලපෑමක් වාණිජ ආර්ථිකයට වැඩි නඹුරුවක් ඇති අපිවන් රටවල් වලට එල්ල වී තිබෙනවා. ගරු කථානායකතුමනි, දේශීය හා විදේශීය වශයෙන් සේවා සැපීම තුලින් අපට උපයා ගැනීමට තිබූ ආදායම් අහිමි වී තිබෙන අවස්ථාවක්. මේ නිසාම රටට මෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන ආදායම පෙර නොවිරු ආකාරයට අවහිර වී තිබෙනවා. අපේ භාණ්ඩාගාරයට වර්තමාන කොවිඩ් තත්ත්වය නිසා අහිමි වූ ආදායම රුපියල් බිලියන 500කටත් වඩා වැඩි. අපි ගෙවා දමමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම යුගය. මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළා. මේ වසරේ භාණ්ඩාගාරයට ලැබිය තිබූ අදවන විට අහිමි වී ඇති ආදායම රුපියල් බිලියන 500ටත් වඩා වැඩි. අපේ කලාපයේ පරිණතම දේශපාලන නායකත්වය මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සතු බව පැවසූ මුදල් අමාත්‍යවරයා දූෂණයෙන් වංචාවෙන් තොර ජනාධිපතිවරයෙකු සිටින බවද පැවසුවා. මහජන ඡන්දයෙන් තේරිපත් වූ විධායක ජනාධිපතිවරයෙක් සිටිනවා. එම ජනාධිපතිවරයා අවංක ඍජු තීරණ ගන්න දූෂණ වංචා හා නාස්තිය පිටු දකින සරල නායකයෙක්. එයා අපේ ඉදිරි ගමනට මහත් අස්සසිල්ලක් සහ ශක්තියක්. ඒ වගේම අපිට තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තු බලයක් තිබෙනවා. එම පාර්ලිමේන්තුවේ නායකත්වය ලබා දෙන්නේ ආසියාවේ පරිණතම දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ අග්‍රාමැතිතුමා. එතුමා මෙරට සුවිශේෂ කාර්යභාරයක් කළ නායකයෙක්. ස්වාධීන අධිකරණ පද්ධතියක් සහ විනයගරුක රාජ්‍ය සේවයක් අප රට සතුව පවතිනවා. යටිතල පහසුකම් අතින් අපි ඉතා ඉහළ තැනක ඉන්නවා. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ඉතාම ඉහළ තලයක පවතින බවටයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. වරාය ගුවන් තොටුපළ විදුලි සංදේශ පහසුකම් අධිවේගී මාර්ග මහා මාර්ග පහසුකම් හා විදුලි සැපයුම් සම්බන්ධතා ඉතාම ඉහළ තැනක තියෙනවා. අපට ඇත්තේ කිසිවෙකුටත් බැඳුනේ නැති නොබැඳි ජාත්‍යන්තර පිළිවෙතක්. එය යලිත් මුදල් අමාත්‍යවරයාද සිහිපත් කළා. තුන්වෙනුව නොබැඳි හිත මිතුරු ජාත්‍යන්තර සම්බන්ධතා. අපි ඉතිහාසයේ කවදාකවත් නැති තරම් මිත්‍රශීලී දීපාක්ෂික හා බහුපාක්ෂික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පුළුල් කරගෙන තියෙනවා.
ලෝකයේ අප සමග ණය ගණිතන ඇතුළු සියලු කාර්යයන්හිදී විවිධ සමීපව කටයුතු කරන ආයතන බොහොමයක් නම් කිරීමටත් මුදල් අමාත්‍යවරයා මෙහිදී අමතක කළේ නැහැ. ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව යුරෝපා සංගමය ජපාන් ජාත්‍යන්තර සහයෝගතා ඒජන්සිය ක්වෙට් අරමුදල ප්‍රංශ සංවර්ධන ඒජන්සිය ෆ්‍රෙන්ච් ඩෙවලොප්මන්ට් ඒජන්සි ජර්මන් සංවර්ධන අරමුදල KFD කොරියානු ජාත්‍යන්තර සහයෝගතා ඒජන්සිය කොයිකා ජාත්‍යන්තර සංවර්ධන සඳහා OPEC අරමුදල OPEC Fund for International Development එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සියලුම ආයතන අපිත් සමග ඉතාම සමීපව කටයුතු කරනවා. පරිසරයට අපිතර මාදරය කරන ජාතියක් තවත් නැහැ. කතානායකතුමනි පරිසරයට අපිතරම් ආදරය කළ ජන සමාජයක් නැති තරම්ය. තවදුරටත් රට තුල අන්තවාදයට හෝ ත්‍රස්තවාදයට ඉඩක් නැති බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ. තවදුරටත් මේ රටේ අන්තවාදය හෝ ත්‍රස්තවාදයට ඉඩක් නැහැ. අපේ රට අද ලෝකයේ සාමකාමීම හා ස්ථාවර රටවල් අතරින් එකක්. Vaccinated nation in the Asia ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. එන්නත් ඉලක්කය සපුරාගත් නිසා මෙලෙස අද ශ්‍රී ලංකාව ආසියාවේ එන්නත්කරණයේ ඌ ජාතිය ලෙස හඳුන්වනවා. අද අපේ එන්නත්කරණයේ ඉලක්කය සපුරා අවසන්. ඒ නිසා බොහෝ අය අද අපිව හඳුන්වන්නේ Vaccinated nation in the Asia කියලා. වසංගත සමය තුල ශ්‍රී ලාංකිකයන් රැකගත් කණ්ඩායම් මෙහිදී සිහිපත් කරන්න මුදල් අමාත්‍යවරයා අමතක කළේ නැහැ. වතංගත සමයේ ඉදිරිපෙළේ සිට අපව රැක බලාගත් වෛද්‍ය ආරක්ෂක හා රාජ්‍යාංශ වලට අතිරේකව තව පිරිසක් අපි සැමට පිටිපසින් සිට අපිව ශක්තිමත් කළා. ඒ අපේ ව්‍යාපාරික ප්‍රජාවයි. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට අපේ රට ගිල ගන්නට ඉඩ දෙන්නේ නැහැ. මුදල් ලැබෙති පැවසුවා. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට ශ්‍රී ලංකාව හවුල් කර ගැනීමට දරන උත්සාහය සියලු අභියෝග අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. අපේ රට බාර ගන්න සිටින තරුණ පරම්පරාව මේ ව්‍යසනයේ ප්‍රධානම ඉලක්කයයි. ජනාධිපතිවරයා සමග ත්‍රිවිධ හමුදාව පොලිසිය බන්ධනාගාර හා පුනරුත්ථාපන අංශය ඇතුළු සමස්ත රාජ්‍ය යන්ත්‍රම නොබිව සටන් කළා. ඒ සම්බන්ධයෙන් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඉතිහාසයේ පුරාම සෑම අයවැයකින්ම සිගරට් හා සුරාබදු වැඩි කිරීම සිදු කෙරුණා. මෙවරත් අයවැයෙන් සිගරට් හා සුරාබදු මිල ඉහළ දැමුවා. එසේම අනතුරු සිදු කරන්නන්ට දඩමුදලක් පැනවීම පිළිබඳවද අද මුදල් ඇමතිවරයා සිය අයවැය යෝජනාවෙන් කතා කළා. පර්පචුවල් ට්‍රෙසරි සමාගම ආචාර ධර්ම උල්ලංඝනය කරමින් උපයන ලද රුපියල් බිලියන 8.5ක මුදල මහා භාණ්ඩාගාරයට ලබා දීමටද මුදල් ඇමතිවරයා යෝජනා කළා. පෞතින තත්ත්වයක් සමග අලුත් කාර්යාල ඉදිකිරීම වසර දෙකකින් කල් දැමීමේ යෝජනාවක් මෙවර අයවැය තුල අන්තර්ගතයි. දැන්ට ඉදිවෙන පවතින කාර්යාල ගොඩනැගිලි හැර නව කාර්යාල පහසුකම් ඉදිකිරීම වසර දෙකකට අත්හිටුවීමට යමා යෝජනා කරනවා. අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන්ට දෙනු ලබන ඉන්ධන දීමනාව මාසයකට ලීටර් 5කින් අඩු කිරීමටත් රාජ්‍ය ආයතනවල දුරකථන වියදම 25%කින් කපා හැරීමටත් විදුලිය අවශ්‍යතාවය සූර්ය බල ශක්තිය ලබා ගැනීම පිණිස දිරිගන්වනු වස් විදුලි බල ප්‍රතිපාදන 10%කින් අඩු කිරීමටත් යෝජනා කරනවා. මේක පොඩි ගාණක් වගේ ඔබලට පෙන්නට මේක එකතු වුණාම විශාල මුදලක් වෙන බව අපි ගණන් හදලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට විශ්‍රාම වැටුප ලැබීමට නම් අඛණ්ඩව වසර 5ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ප්‍රමාණවත්. එම වසර 5ක කාලය වසර 10 දක්වා දීර්ඝ කිරීමට මා යෝජනා කරනවා. මේ යෝජනාව ඒකාබද්ධ අරමුදලෙන් වැටුප් ලබන ජනාධිපති දුරේ ඇතුළු සෑම දුරයක් සමාම වළංගු වෙනවා. මීට අදාළ නීති සම්පාදනය කළ යුතු වෙනවා. मुदल ශ්‍රමබලකාය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්න වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කරනවා. මේකෙන් තරුණින්ට රැකියා දීමේ බාධාවක් වෙන්නේ නැහැ. අපි ඒ සමාන ප්‍රමාණයක් අපි අලුතෙන් කාඩරයකට ඇතුළු කරනවා. ලොකු චෝදනාවක් තියෙනවා මේ සමෘද්ධි ලැබෙන්නේ
නුදුසන්ට කියලා සුදුස්ස ගොඩක් එළියේ ඉන්නවා කියලා. ඒ නිසා මේ පිළිබඳව නැවත විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇසුරෙන් තෝරන්න බලාපොරොත්තු වෙනවා. ගුවන් විදුලිය රූපවාහිනී සංඛ්‍යාත පැවරීම මින්පසු ඉදිරියට විවුර්ත වෙන්දේසියක් හරහා පමණක් සිදු කළ යුතු බව යෝජනා කරනවා. මහජන දේපලක් ඇටියද අපි සලකන්නේ. ඒ නිසා අපිට හිතවත්කමට නොදී වෙන්දේ නෑ නෑ අපි දුන්නේ නෑ අපේ කාලේ දුන්නේ නෑ අපේ කාලේ එකක්වත් දුන්නේ නෑ අපිට ඕනනම් දෙන්න පුළුවන් දැන් උනත් ඒ උනා අපි දෙන්නේ නෑ වෙන්දේසි කරලා ගන්න සිකරට් මත අය කරන බද්ධ වහාම ක්‍රියාත්මක පරිදි වැඩි කිරීමටත් ඒ අනුව එක් සිකරට්ුවකට රුපියල් 5කින් වැඩි කිරීම මේ මගින් බිලියන අතක වහාම ක්‍රියාත්මක වර්ණ පරිදි සුරාබද්ධ වැඩි කිරීමට යෝජනා කරනවා ඒ පිළිබඳ ගැසට් නිවේදනය අද හවස අපි නිකුත් කරනවා මේ බදු වැඩි කිරීම මගින් රුපියල් බිලියන 25ක අතිරික්ත ආදායමක් ලබා ගැනීම ප්‍රාප්තයි 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ සුරකුම්පත් ආඥාපනතය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාථමික අලවිකරුවන්ට මනා පරීක්ෂයක් ලබා දීම උදෙසා නිකුත් කර ඇති ආචාර පද්ධතිය ප්‍රතිපාදන දැනුවත්ව කඩකළ වන අයුරින් ක්‍රියා කර රුපියල් බිලියන 8.5ක් උපයාගෙන ඇති බව වාර්තාවේ සඳහන් වේ එම කොමිෂන් සභාවේ නිර්දේශ අනුව නීතිපතිවරයා විසින් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගවලට හානියක් නොවන අයුරින් virtual treasuries නමින් ශ්‍රී ලංකා බැංකුවේ ආචාර ධර්මය කඩ කරමින් උපයන ලද රුපියල් බිලියන 8.5 මුදල මහා භාණ්ඩාගාරය වෙත වහාම මාරු කිරීමට යෝජනා කරනවා. ගම සමග පිළිසඳර ග්‍රාමීය වැඩසටහන එක ග්‍රාමසේක වසවකට බෙදකින් තොරව රුපියල් මිලියන 3ක් නැත්නම් ලක්ෂ 30ක් අපි වෙන් කරනවා. ඒ වගේම කොට්ටාස 8,910ක් ලංකාවේ තියෙනවා. ඒ හැම කොට්ටාසයකටම බිලියන 4ක් නැත්නම් ලක්ෂ 40ක් සෑම පර්යේෂණ මන්ත්‍රීටම සිය කොට්ටාසය තුල සංවර්ධන කටයුතු සඳහා මිලියන 5කින් වැඩි කිරීමට යෝජනා කරනවා. ඒ අනුව පක්ෂ දෙකේම අයට මිලියන 3,375ක් සියලුම මන්ත්‍රීවරුන්ට ලබා දෙනවා. 2022 අයවැය දැන් රට හමුවේ තබා අවසන්. ඒ පිළිබඳ ජනතා අදහස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. කොහොම වුණත් අයවැය අවසන් වූ සැනින් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අයවැය ගැන විවිධ අදහස් පළ කළා. මුදල් ඇමතිවරයා සාම්ප්‍රදායිකව ලබා දෙන තේපැන් සංග්‍රහයද ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ ජනතාවට ඇල් වතුරවත් නැති වෙලාවේ අයවැය ටී පාටි වලට සහභාගී නොවන බවයි. රටේ ජනතාව බලාපොරොත්තු වුණා ප්‍රගතිශීලී අයවැය. නමුත් ලැබුණේ ප්‍රතිගාමී පුස්සක්. ජනතාව අපේක්ෂා කරා ජනතාවාදී වැඩපිළිවෙළක්. නමුත් ලැබුණේ බොළඳ හිස් පුස් ලියවිල්ලක්. රටේ ඇතිවිය හැකි ආහාර හිඟයට, ආහාර සුරක්ෂිතභාවය පළුදු වීමට හේතු දක්වන කාරණාවලට කිසිදු විසඳුමක් ලැබුණේ නැහැ. කොටින්ම කිව්වොත් මේ අයවැය අපේ රට සොමාලියාවක් බවට පත් කිරීමේ අයවැය. ජනතාව බලාපොරොත්තු වුණු කිසිම දෙයක් මේ ආණ්ඩුවෙන් ලබා දීලා නැහැ. අසාර්ථක වෙන අනිවාර්යෙන් අසාර්ථක අයවැයක් තමයි ඉදිරිපත් කළේ. අයවැය නම් කිසිම රහක් නැති අයවැයක්. මොකද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් වලින් වැටිච්ච රට ගොඩ ගන්න යෝජනාවක්. නමුත් මේක නිකම් නිකම් කතන්දරයක් කියුවක් කිසිදු යෝජනාවක් නැහැ. ජනතාවට අපි හිතුවා මේ රටේ ජනතාවට ලොකු යාපතක් වෙන අයවැයක් කියලා. බඩු මිල අඩු කරන, ගෑස් එක අඩු කරන, සීනි අඩු කරන, රජේෂ්ගේ පඩි වැඩි කරන, එතකොට වතුකර ජනතාවට කිසි යාපතක් නැහැ. වතුකර ජනතාවට අපි හිතුවා ලොකු යාපතක් දෙයි කියලා. කිසි යාපතක් නැහැ. මේක හරියට මේ ආච්චි මේ වඩේ අදපු කතා වගේ ගිය මේක. සාම්ප්‍රදායික විපක්ෂයක් හැටියට අපි හැමදාම දැක්කේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්නේ හොඳ දෙයටත් නරකයි කියනවා, නරක දෙයටත් නරකයි කියන අපි දකපු සාම්ප්‍රදායික විපක්ෂයක් තමයි ඔය දකින්න. හැබැයි ඔය හොඳ නැහැ කියන විපක්ෂයේ ඊට ඉස්සෙල්ලා අයවැයන් රාශියක් ඉදිරිපත් කරා. ඒත් මේ රට ගොඩ ගන්නට ජනතාව වෙනුවෙන් නියෝජනය කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. නෑ මොන ටී පාටිද සහෝදරයා, මේ රටේ ජනතාවට ඇල් වතුරවත් නැති අයවැයක අපි මොන ටී පාටිද? ඒ ආතල් එක ගන්නව මං හිතන්නේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු ටික. මෙවැනි කුජීද අයවැයක් අපේ ජීවිතේ
අපි දැකලත් නැහැ ඉතිහාසය අපි අහලත් නැහැ මම හිතනවා මොලහතේ මුදල් අමතිවරයා ඉතාමත්ම අසරණ වෙමින් මේ රටේ ජනතාවට කරන දේ ඔහුගේ හැඟීම් වලින් නිර්මාණය වුණා අපි හිතනවා විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ බොරු අයවැය ලේඛනය තුල මොලහතක් තියලා හතක්වත් රටේ ජනතාවට ලැබෙන්නේ නැහැ ඉතින් රටේ ජනතාවට දුක් විඳින්න වෙයි ඉදිරිපත් කරපු අයවැයෙන් පේනවා මේ අවුරුදු එකහමාරට මේ රට ආර්ථිකමය වශයෙන් බංකොලොත් කරලා ඉවරයි කියන එක ඒක යම් මට්ටමකටම පිළිගත්තා කියන එක අපිට තේරුණා රටේ සැබෑ ප්‍රශ්න වලට මේ අයවැයෙන් උත්තර නැහැ ජනප්‍රියව කාරණා දෙක තුනකට ආමන්ත්‍රණය කරලා ඇරෙන්න ජනතාවට සහනයක් නම් සැලසුනේ නැහැ තුන් වේල කන්න බත් ඉල්ලන බර ආහාරයක් ඉල්ලන ජනතාවට දුන්නා ටොපි ටිකක් ඒ ටොපි ටිකේ ටොපි කොල ටික වර්ණවත් කෙරුවා ඒ ටොපි ටික වර්ණවත් කෙරුවා මිසක් මේක ජනතාවට මේ මහ පොළොවට සුබදායි අයවැයක් හැටියට නම් අපි දකින්නේ නැහැ. නිකන් ලස්සන විසිතුරු වචනමාලාවල විශාල මුදල් වෙපෙන් කරලා තිබෙනවා. නමුත් කිසිදු ආකාරයේ වැඩපිළිවෙලක් හා මේ මුදල් කොහොමද හොයාගන්නේ කියන එක කිසි තැනක සඳහනක් නැහැ. මෙලෝ රහක් නැති අයවැයක්. මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා මීට වඩා සහනයක් ලබා දෙයි කියලා. ඒ සහනයක් ලබා දුන්නේ නැහැ. ඉතින් මුලේ හතේ මුදල් ලැබෙති කෙනෙක් ගෙනාවට මුලේ කලඳක් තියෙන වැඩක් කරේ කියන පාටක් නැහැ මේ රටේ ජනතාව මේ ආයවැයෙන් පස්සේ හොඳටම තේරුම් අරගෙන තියෙනවා කතාවක් තියෙනවානේ කන්දක් විලිලාලා මී පැටි එක්කත් වැදුවේ නැහැ මේ බජට් එකේ මූලික කාරණා ගැන අවධානය යොමු කරේම නැහැ රටේ තියෙන ව්‍යුහාත්මක ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරගන්න කියන එක දැන් දිහා බැලුවේ නැහැ විදේශ ණය පිළිබඳ වචනයක්වත් කතා කරේ නැහැ එක්සත් ජාතික පක්ෂයේ සංවිධානය කළ විරෝධතාවයක් අද කොළඹ දීපවැතුණා. ඒ වත්මන් ආණ්ඩුවට සිය විරෝධය දක්වමින්. වත්මන් ආණ්ඩුවට සිය විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන කළ විරෝධතාවයක් අද කොළඹ දීපවැතුණා. දිවි රකින්න, රට රකින්න, පෙරළි කරයි, මාපාරේ, ගැසීනි, කිරිපිටින, ඕලිම්මල, දරපෙනවා. මුදල් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන්ද විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළා. රට හදන්න පුළුවන් එකම පක්ෂය අවස්ථා දෙකකදී වැටිච්ච රට 2001 2015 අපි ගොඩනගලා පෙන්නුවා. මේ රටේ වසංගතයක් පැතිරලා තියෙන අවස්ථාවකදී අපිට ආරංචි වුණා මේ සැරේ සෞඛ්‍යයට බිලියන 6කින් මේ ගියවුතට වඩා බිලියන 6කින් අඩු කරන්න මේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර පහළ කඩුගන්නාව මාර්ගයේ නැවත දැනුම් දෙන තුරු තවදුරටත් වසා දැමීමට තීරණය කළ බවයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ. පැවති අධික වර්ෂාව හේතුවෙන් නායාමට ලක් වූ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නැවත දැනුම් දෙනතුරු තවදුරටත් වසා දැමීමට තීරණය කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා ප්‍රකාශ කළා. පහළ කඩුගන්නාව ප්‍රදේශයට පහලින් පස්සෝදා යාමක් නිරීක්ෂණය වන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ. මේකල වඩා හොඳින් අධ්‍යයනය කරාම අපිට පේනවා ඒ බෑවුම හරිම ඝන බෑවුමක්. ඒ කියන්නේ මේ රළු බෑවුමක් උඩ තියෙන්නේ. ඒ බෑවුමේ තැනින් තැන ඩිස්ටර්බ් වෙලා තියෙනවා වගේ පේනවා. ඒත් එක්කම එතනින් බෑවුමෙන් පහළ, ඒ කියන්නේ මහා මාර්ගයෙන් පහළ ප්‍රදේශය බැලුවාම අපිට දකින්න ලැබුණා ගස් නැමිලා තියෙනවා. ගස් එක දිගට ගස් කීපයක්ම නැමිලා තිබුණා. ඒ කියන්නේ පහළ යම්කිසි විදියක චලනයක් සිද්ධ වෙලා තියෙනවා. චලනයක් කියන්නේ සෙලවීමක් හරි පස තල්ලු වීමක් හරි වෙලා තියෙනවා. ඒක නිසා තමයි එහෙම නැත්නම් පාෂාණ තල්ලු වීමක් වෙන්න පුළුවන්. ඉහළින් ඉඳන් එන වතුර අධික බොර ගතියයි. ඒ බොර ගතිය කියලා කියන්නේ පස් සෝදා ව්‍යායාමකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉහළින් පොළව අස්සට යන වතුර මගින් ලොකු ඛාදනයක් සිද්ධ වෙන බව පේනවා. මේ ආදිනේ තමයි අනතුරුදායක. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ගොඩනැගිල්ලක් නායෑමේ අවධානමකට ලක්ව තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා හා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් අද පැමිණ එම ස්ථානයේ නිරීක්ෂණය කළා. මෙතර නුවරඑළිය ප්‍රදේශයේ ආපදාවෙන් තොර සංචාරක කලාපයක් බවට පත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසනවා.
නුවරඑළිය නගරය ජාත්‍යන්තරයට පෙනෙන ආකාරයට ආපදායෙන් තොර නගරයක් කිරීමට සඳහා ක්‍රියාදාමයක් ගැන සාකච්ඡා කරලා ඒ සම්බන්ධව ක්‍රියාදාමයක් සකස් කරලා ඒ සම්බන්ධව රජයේ අනුග්‍රහයත් ලබාගෙන කටයුතු කරලා මේක අපි මුළු ලෝකෙටම පෙන්වන්න පුළුවන් සංචාරක නගරයක් සහ ඉතාමත් ආරක්ෂිත සුරක්ෂිත ආපදායෙන් තොර නගරයක් යන විදිහට කටයුතු කිරීමට ඉදිරිදී කටයුතු කරනවා. විකර්ණ පුවත් කිහිපයක් වෙතයි අවධානය. केरवल पीटे योगदन विबलागारे कोटास अमेरिकानु समागमक वेत पेवरीमट एरहिव श्रेष्ठाधिकरणे पेत्सम गणुकर तिबेनवा ए अनुव अद एम पेत्सम विभागयट गणुने श्रेष्ठाधिकरणेदी अदाल पेत्सम केंदवु अवस्थावेदी नीतिपतिवरया वेनुवेन पेनी सिटी अतिरेक सोलिसिटर जनरल फरजाना जमील महात्म्य मेम पेत्सम पूर्ण विनिसुरु मडुल्लक हमुए सलका बालन लेसट श्रेष्ठाधिकरणेन निल्लीमक कला एदी त्रिपुद्गल विनिसुरु मडुल्ले सभापति विनिसुरु बोनेकालु विहारे महता संधान कले मेम इल्लीम अग विनिसुरुवरया वेत योम කරන බවයි. එමෙන්ම අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය නඩුවට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අද දින සිට සති 3ක් ඇතුළත අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය වග උත්තරකරුවන්ට කල් ලබා දුන්නා. අනතුරුව නඩුව නොවැම්බර් මාස 26 වනදා කැඳවීමටයි අධිකරණය නියම කළේ. මෙරට නීති රීති උල්ලංඝනය කරමින් ආනයනය කළ චීන පොහොර සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලයට සංදේශයක් බාර දීමට අද තාක්ෂණික වෘත්තීය එකමුතුව උත්සාහ කළා. නමුත් එම සංදේශය බාර ගැනීමට තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙකු පැමිණියේ නැහැ. චීනින් පැමිණි පොහොර නෞකාව සම්බන්ධයෙන් සංදේශයක් බාර දීමට කෘෂිකර්ම වෘත්තීය සමිති චීන තානාපති කාර්යාලය වෙත අද පැමිණියා. ශාක නිරෝධායන ආයතනයේ ප්‍රධාන අතිරේක අධ්‍යක්ෂ වෙත අදාළ සමාගම එන්තරවාසියක් යවා සිදු අලාභය වෙනුවෙන් වන්දියක් ගෙවන් ලෙසට සිදු කළ දැනුම් දීමට විරෝධය පළ කරමිනුයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික වෘත්තීය සමිති එහි පැමිණියේ. කෙසේ වෙතත් සංදේශය බාර ගැනීමට තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙකු පැමිණියේ නැහැ. ඉන් අනතුරුව එම නියෝජිත පිරිස මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මේ ද්‍රව්‍යයක් යවනවා නම් ඒ රටේ තියෙන ශාක නිරෝධායන පනත්වලට අනුකූලව ඒ නීති රීති අනුකූලව එවන්න ඒගොල්ලෝ දැනගන්න ඕනේ. ඒක විශේෂයෙන් කවුරුවත් කියලා දෙන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ගෙන්නපු කට්ටියට තේරම කියනවා. මේක අකුලගෙන අහපව ගෙනියන්න. එහෙම නැත්නම් අපේ නිලධාරින්ට විරුද්ධව තියෙන මේ ඉන්ද්‍රාවාසී අකුල ගන්න. එහෙම නැත්නම් අපි නැවතත් මීට වැඩිය විශාල වැඩ වර්ජනයක් සඳහා අපි සූදානම් වෙනවා. වැරදිලාවත් මේ අපිව නොබග යවමින් මේ නවෙන් කොට බෑවොත් ඔබ සූදානම් වෙන්න එපා. මේ පෝර බිඳක් ඕ මේ ලක්කාවේ පස රින් ගන්න. අපේ ආදි විසුම් මිස්තන් තම ලේ දහදියන් රැකගත්ත මේ පස මේ නිසරු කරන්න සූදානම් වෙන්න. රටේ ආරක්ෂාව වගේම ජාතිය ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්න කියලා සියලු බලවේගවලට අපි ඉල්ලා සිටිනවා. සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ගිරාඳුරු කෝට්ටේ දෙමිටලන්ද ප්‍රදේශයේ ගොවි ගැටලු පිළිබඳ සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මොකෝනේ මේ බඩේ කොටුව කැලේ කරලා. කවර නැතුව තමයි මේ. අපි මහත්වෝ බලාගෙන ඉන්න මේ පාර අපේ මේ ගොවිතැන් කටයුතු වලට මේ රටේ ඉන්න පාලකයෝ කරපු හදියක් ගැන අක්කර දෙකක පමණ විශාල බටුව ගාවකට රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් අස්වනු අඩුවී ඇති බව මේ අතර පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. තින් ගෙඩි පාල් දාවලුයි මල් අල්ලන්නේ නැහැ. තව හරියට බටු මිටික්වත් කඩා ගන්න බැරුණා මේ වෙනකොට. තෙල් පොහොර තමයි අවශ්‍ය වෙන්නේ. කොම්පෝස්ට් දැම්මට ඉතින් මේවා සාර්ථක නෑ අපිට. මේ අතර යූරියා පොහොර ගෙන්වීමට අමාත්‍ය මණ්ඩලයේ වෙත යෝජනාවක් ඉදිරිපත් කරන බව ඉඩම් අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපි කැබිනට් මණ්ඩලයේ යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා අඩු ගන්න 50%ක්වත් යූරියා අවශ්‍යතාවය තියෙන නයිට්‍රජන් අවශ්‍යතාවය තමයි හුඟක් දුරට තියෙන්නේ. 2022 වර්ෂය ගණන්ලා 2023 වර්ෂයේදී 25%ක් ගණන්ලා ගමන් 2025 වෙනකොට පොහොර ටික අපේ රටේ නිෂ්පාදනය කරා ගන්න පුළුවන් වෙයි. මුතුරාජ වෙල අභයභූමිය සම්බන්ධයෙන් අවසන් තීරණයේ ඉදිරි සති දෙක තුල ප්‍රකාශයට පත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එහිදී මහජන ඉඩම් පවරා ගැනීමක් කිසිසේත්ම සිදු කරන්නේ නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරට පවසන්නේ. මුතුරාජ වෙල සම්බන්ධව අපි ඊයේ දිනේත් පෙරේදා දිනේත් පාර්ලිමේන්තුවේ සාකච්ඡා පැවැත්වුවා. ඉදිරි සති දෙකක් ඇතුළත අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කරන අපි කෙසේ වෙතත් විශාල හෙක්ටයාර 6000 ගණන් පවර ගන්නේ නැහැ. අත්‍යවශ්‍යම බිම් කොටස පමණයි පවර ගන්නේ. නිමස් වලින් එළියට දාන්නේවත් මිනිසුන්ට අසාධාරණයක් වෙන්නවත් කිසියෙත් මිල තියන්නේ නැහැ. ඒ සියලු දෙනාගේ කාරණා සැලකිල්ලට අරගෙන තමයි කටයුතු කරන්නේ. ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත මේ සාකච්ඡාව පුළුල්ව අපි කරගෙන යනවා. ජනතාවට අසාධාරණයක් නොවන විදිහට පරිසර සංවේදී ප්‍රදේශයක් විදිහට මෙය සංරක්ෂණය කරන්න අවශ්‍ය පියවරක්.
ඡායාරූපයේ තිබෙන්නේ මුතුරාජවිල අලුතෙන් ගැසට් කරලා තිබෙන ප්‍රදේශය මේ රතුපාට මායිමෙන් දැක්වෙන්නේ. කොළපාටින් දැක්වෙන්නේ දැනටමත් වනජීවී දෙපාර්තමේන්තුව විසින් අභය භූමියක් වශයෙන් නම් කරලා තිබෙන ප්‍රදේශය. කලපු වටාම මේ මායිම වටාම විවිධ ග්‍රාම සේවක කොට්ටාස තිබෙනවා. එන්සයි ග්‍රාම සේවක කොට්ටාස නම් කරන්නට වෙනවා මේ මායිම් මොනවද කියලා හඳුනා ගන්න. එන්න මෙතනදී තමයි වැරදි වැටහීම වෙලා තියෙන්නේ. මේ කරන්නට යන්නේ මේ ග්‍රාම සේවක කොට්ටාස තුල තිබෙන ජනතාව ජීවත් වෙන ඉඩම් පවරා ගන්නටයි යන්නේ කියලා. මොන හේතුවක් නිසාවත් මේ ගැසට් පත්‍රයේ සඳහන් වෙන්නේ නැහැ මෙන්න මේ නිවාස තියෙන ප්‍රදේශ අත්පත් කර ගන්නවා කියලා. මෙතන මේ කතා කරන්නේ මේ කලප ප්‍රදේශය අත්පත් කර ගන්නවා කියලා. අපි මේ ඇයට දැනට තිබෙනවටත් වඩා නීත්‍යානුකූල තත්ත්වයක් දීලා ඒ ඇයට ඔවුන්ගේ ජීවිකාව කරගෙන යන්නට ඔවුන්ගේ ජීවනය පවත්වා ගන්නට උදව් කරනවා. හැබැයි අපි මෙතනින් එහාට ඉඩම් පුරව වෙමින් අනවසර ගොඩකිරීම කරන්න දෙන්නේ නැහැ. ඒතර මේ ගැසට් පත්‍රෙන් අපි කරන්නේ අලුතෙන් ගොඩකිරීම කිරීම වළක්වන එකයි. දැන් රටවට ආපුවත් කිහිපයක් කැටියෙන් නාවික හමුදා 71 වන සම්වත්සරයට සමගාමීව නාවික හමුදාවේ සියලුම ධජ සඳහා ආශිර්වාද ගැන්වීමේ පින්කමක් අද පැවැත්ුණා. ඒ නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උලුගේ තැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියසදී. අලි මිනිස් ගැටලුව අපේ රටේ දිගින් දිගටම පවතිනවා. නිසි විසඳුම් දෙන ලෙස බලධාරීන්ට ඉල්ලීම් කළත් විසඳුම් නම් පේන තෙක්මානික නැහැ. දඹුල්ල නවගස්ගින්න ප්‍රදේශයට මේ දින පුරාවටම වනාලි පැමිණෙන බවට වාර්තා වෙනවා. මෙසේ පැමිණෙන වනාලි ප්‍රදේශයේ වගාබිම් විනාශ කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඔවුන්illa සිටින්නේ දැනට ඉදිකොට ඇති විදුලි වැට නිසි ලෙස සකසා වනාලි ගමටේම වළක්වා දෙන ලෙසයි. කිරුලපන බේස්ලයින් මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි සේවකයෙකු මිය ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා මාර්ගයේ ජලනල එලීමක නිරතව සිටි බවයි වාර්තා වන්නේ. මෙම සේවකයා මිය ගොස් ඇත්තේ ඔහු වැඩ කරමින් සිටි වලාවට තිබූ පස්වලට යටවීමනුයි. බෙන්තරගඟේ පාවෙමින් තිබූ නාඳුනන මල සිරුරක් හමු වී තිබෙනවා. මියගිය පුද්ගලයා ගම්වතුරට හසු වූ අයෙකු බවයි පොලිසිය සැකපල කරන්නේ. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.